නීල බබළු බලන අපි හැමෝම දැන් දන්නවා කොරලෝ ගැන හැමදේම නැතත් පොඩි මතකයන් ටිකක් කොරලට දැන් ඇවිත් තියෙනවා. ඒ නිසාම තමයි කොරලෝ දැන් තමන්ගේ ගෙදරට යන විදිය හොයාගන්න හදන්නේ. ඉතින් මහීම එක කතා කරලා මේ දේවල් දැනගන්න ලේසි. හැබැයි ඉතින් මහීම පූජාව ගොඩක් විශ්වාස කරනවා. පූජිට වඩා හොඳ කෙනෙක් මහීමට මේ ලෝකේ තවත් නැති තරම්. ඉතින් දැන් කුරුලුට මහීමගෙන් විස්තර දැනගන්න පුළුවන්. හැබැයි දැන් අභිමන් පවා සුබද්‍ර ගැන පවා සැක කරන්න පටන් අරන්. ඒකට හේතුව තමයි කුරුලු ජීවත් වෙලා ඉඳලා තමන්ට ලැබිලා තියෙන විඳවන්න කුරුලු නැහැ කියලා හිතාගෙන. හැබැයි මේ වෙලාවේ අභිමන්ට වඩා ආදිත්‍ය හිතනවා. මොකද කවදාවත් සුබද්‍රා තමන්ගේ දුව ඉඳලත් නැහැ කියලා මේ තරම් විඳවයි කියලා හිතන්න තරම් ආදිත්‍යගේ හිත හයිය නැහැ. ඉතින් ඒ නිසා තමයි අභිමන්ගේ මොහොන්ටම කිව්වේ මං දැක්ක විඳව නැහැටි කියලා. ඉතින් ආදිත්‍යට හිතෙන්නේ අභිමන් පොලිසියට කරදර කරනවා වැඩි කියලා. මොකද පොලිසිය කේන්ති ගස ගත්ත නම් තමන්ටම තමයි අවාසිය කියලා අභිමන්නත් මේ වෙලාවේ හිතන්න ඕනේ. ඉතින් යාප්පුවෙන් පොලිසියට උනත් උනන්දු කරන්න ඕනේ කියලා ආදිත්‍ය දන්නවා. ඉතින් ඔහොම ඉන්න අතරේ අභිමන්ගෙන් ආරාධනයක් ආදිත්‍යට එවි. ඒ කියන්නේ ගැටමේ පන්සලවට ටිකක් සෝදිස කරන්න යමු කියලා දවස් ටිකක් නැවතිලා ඉඳලා ඒ පැත්තේ. ඉතින් ආදිත්‍යට උනත් ඒ දෙයට අකමැති වෙන හේතුවක් නැහැ. ඉතින් ආදිත්‍ය කරන්නේ ඒ දෙයට කැමති වෙන එක. ඉතින් මේ දෙන්න ආවට පස්සේ නතර වෙන්නේ වෙන කොහෙවත් නෙවෙයි හර්ෂගේ හොටෙල් එකේ. ඉතින් ඒ කට්ටිය ගමේ එහෙම ඇවිදිනකොට හර්ෂගේ උනත් හිතවත්කමක් ආදිත්‍යලා ගැන ඇති වෙයි කියලා හිතන්න පුළුවන්. ඉතින් මේ වගේ ටිකක් දවස් ඉන්නකොට කුරුළු ඇහැගට එනුනත් වැඩි ඉඩක් තියෙනවා. හැබැයි ඉතින් මේ දේවල් දැම්ම සිද්ධ වෙන්නේ නැහැ. මොකද හේතුව එතකොට කතාවේ කුතුහලය නැති වෙන නිසා. හැබැයි එහෙම උනාට නාගයා කුරුළුගේ ආරක්ෂාවට ඉන්නවා. ඒ වගේම පූජ නාගයාට ගොඩක් බය වෙලා ඉන්නේ. කුරුළුට කරදරයක් කරන්න බැරි වුණ එක ගැන පසුතැවෙනවා පූජ මේ වෙනකොට. හැබැයි ඉතින් පූජට බයේ ගැහි ගැහි තමයි ජීවිතේ අරන් යන්න වෙන්නේ. මොකද හේතුව මේ නාගයා අනුලව හෝ පූජව ලේසියෙන් අතාරින්නේ නම් නැහැ. මොකද කුරුළුගේ ජීවිතේ නැති වුණේ මේ අය නිසා. ඉතින් නිල පබළු දිගින් දිගටම බලාගෙන යනකොට අපිට දැනගන්න ලැබෙයි කුරුළු කොයි විදියටද තමන්ගේ අම්මා ළඟට යන්නේ කියන එක. ඉතින් පූජට දඬුවම් ලැබෙන එක නම් වැඩි දවසක් යන කලින් සිද්ධ වෙයි කියලා හිතන්න පුළුවන් මේ නාගයා කරගෙන යන දේවලුත් එක්ක.